දරුවන් කියලා ඉතම ආදරෙන් පිළිගන්නවා ඇන්කර් අකඩමියකට මේ දවස්වල වැඩ කටයුතු ඉත අධික නිසා වීඩියෝ ගෙනීමට ප්‍රමාදයක් තියෙනවා ඒ කියන්නේ සමාවිල්ලා සිටන අතර කනගාටුවත් ප්‍රකාශ කර සිටිනවා ඔයාලට මතකද මම ගෙනාපු කැංගරුව සම්බන්ධ වීඩියෝ එකේ කිව්වා ටස්මිනිනකා ගැන කියනවායි කියලා ඔන්න ඒ පොරොන්දු අද ඉටු කරනවා මේ වීඩියෝ එකෙන්ම ඔයාලට ටස්මිනියකා වගේම ඔස්ට්‍රේලියාවේ දර්ශන කීපයක් දකින්නට පුළුවන් කෙටි වීඩියෝ අදහස් දැක්වීමක් තමයි අද මම කරන්නේ වීඩියෝ එක අවසන් වනතුරු නර්මන් ලෙස ඉතා ගෞරවණීය ඉල්ලා සිටිනවා ඔස්ට්‍රේලියාවට අදහලුණු තද වැස්සකුත් වීඩියෝ අවසානයේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඉතින් ටස්මිනියව කියන්නේ ඔස්ට්‍රේලියාවට දකුණින් පිහිටා තිබෙන ඔස්ට්‍රේලියාවට ආයත් ඉතා මනරම් දූපතක් ලෝකෙම්ම ටස්මේනියාවටම විතරක් අයත් වූ සතෙක් තමයි ටස්මේනියන් ඩෙවිල් කියන්නේ මේ සත්වයා ඉතාමත් අපූර්ව සත්ව විශේෂයක් මුල් කාලයේ ටස්මේනියාව පදිංචි වූ යුරෝපීය ජාතිකයේ විවිධ බියකරු හඬවල් ඇසෙන නිසා ඔවුන් සිතලා තියෙනවා ඔවුන් වට කරගෙන භූතයන් සිටිනවා කියලා ඒ කියන්නේ අර හොල්මන් ෆිල්ම් වල අපි දකින්නේ භූතයන් යක්කුන් කෑගහන අමුතු හඬවල් බියකරු කස් කිවිසුම් හඬවල් ගොරෝන හඬවල් යටිකිරින් කෑගැසීම් ඇඳීම් වගේ සද්ද නිසා ඔවුන් ඉතාමත් භීතියකින් තමයි ඉඳලා තියෙන්නේ නමුත් පසු කාලින ස්වාබැලීම් වලදී ඔවුන්ට දැනගන්න ලැබිලා තියෙනවා අවබෝධ වෙලා තියෙනවා ටස්මීනියන් යක්කා උගේ ආරක්ෂාව සඳහා සතුන් බිය ගැන්වීමට මෙම හඬ ක්‍රමයන් භාවිත කරනවා කියලා ශරීරයේ බරමෙන් 40% ප්‍රමාණයක් ඔවුන්ගේ දිනක ආහාර වශයෙන් ටස්මීනියාකට ගන්න පුළුවන් ටස්මිනියකාගේ ආයුෂ කාලය අවුරුදු 8ක් පමණ වෙනවා. ඔවුන් නිශ්චාචරයන් වන අතර රාත්‍රී කෑම සොයන්නට කිලෝමීටර් 16ක් පමණ දුර ඔවුන්ට ඇවිදින්න පුළුවන්. මීගේ සතුන්ගේ මලකුණු, කුරුල්ලන්, සර්පයන්, මාළු, කෘමීන් තමයි ඔවුන්ගේ ආහාර අතරට ප්‍රධාන වශයෙන් ගන්නෙ. මුල් කාලයේ ටස්මිනියාවේ සත්ත්ව ගොවිපල් කරගෙන යන අයට ටස්මිනියකාගේ විශාල විනාශයන් මුණ දෙන්න වෙලා තියෙනවා විශේෂයෙන් කුකුලන් සහ බැටළු ගොවිපල් වල පාත්තාගෙන යන්නන්ට ටස්මිනියන් යකා නිසා විශාල හානින් සිදු වෙලා තියෙනවා මේ ටස්මිනියන් යකාගේ හිස විශාල නිසා උගේ හකු අංශක 80 දක්වා පළලට විවෘත කරන්න පුළුවන් ඉතින් භයානක ස්වරූපයක් තමයි එතනක් තියෙන්නේ උගේ හකු සහ දත් ඉතාමත් ශක්තිමත් සත්ව ගොවිපලවල සතුන්ගේ ආරක්ෂාවට යොදාගෙන ඇති තහඩු පවා ඔවුන්ගේ තියුණු දත් වලින් සිදුරු කරන්නට පුළුවන් හැකියාව තියෙනවා උන්ට. ඔවුන් ගොදුරට ගන්නා සතාගේ කිසිම දෙයක් ඉතුරු නොකර කා දමනවා. ඒ කියන්නේ අපි හිතමු කුරුල්ලෙක් කියලා උගේ නියපොතක්වත් ඉතුරු කරන්න සේරම කාලා දානවා. ඇටකටු පවා ශක්තිමත් දත් වලින් නඹරලා දමන්නට උන්ට හැකියාව තියෙනවා. ඉතින් උන්ගේ බියකරු හඬ නිසාත් පෙනුම නිසාත් ටස්මිනියාවට විතරක් ජීවත්වන නිසාත් ඔවුන් හඳුන්වන්නේ ටස්මේනියන් ටස්මේනියානු යකා කියලා. එහෙම නැත්නම් ටස්මේනියානු ඩෙවිල් කියලා. මේ කෙටි වීඩියෝ නර්බීමට මා සමග එක්වාට අනේක වාරක් ස්තුතියි. ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා මා උනන්දු කරන සියලු දෙනාට චැනල් එක සමග රැඳී සිටින්න සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න අයට අපි සමග දිගටම රැඳී ඉන්න අයට බොහොමත්ම ස්තුතියි. නැවතත් මෙවැනි කෙටි වීඩියෝකින් මම ඔබලා හමු වෙන්නට බලාපොරොත්තු වෙනවා. එතකන් සියලු දෙනාටම ජය ශ්‍රී.